ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ගොඩක් කාලෙකින් මම අද වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ ගොඩක්ම වැදගත් මාතෘකාවක් ගැන. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් මම අද කතා කරන්න යන්නේ ගර්භණී භාවයේ ප්‍රමාද වීමට බලපාන ප්‍රධානම හේතුවක්. ඉතින් ඔයාලා මේ ගැන වැඩි හිතන්නේ නැතුව ඇති. ඉතින් අපේ ගර්භණී භාවයට ඔබේ ලේ අඩුකම, ඒ කියන්නේ හීමොග්ලොබින් මට්ටම අඩු වීම හේවත් රක්තහීනතාවයේ බලපාන ආකාරයකින් මේ රෝග ලක්ෂණ සහ ඒවා හඳුනාගෙන ඊට ප්‍රතිකාර කිරීමට අද කරන්න ඕනි මේ සඳහා මේ ගර්භණී නොවීමට බලපාන හේතු මොනවද කියලා මම අද කතා කරනවා. ඉතින් සියල්ලම මම කතා කරනවා ටිකටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් අඩු රතු රුධිර සෛල ප්‍රමාණය තිබීමෙන් ඔබේ හිමොග්ලොබින් මට්ටම අඩුයි කියලා හඳුනා ගන්නවා. ඉතින් රුධිර පරීක්ෂණයක් මගින් මේ හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ මගින් ඔබේ ඩිම්බ කෝෂය සහ ගර්භාෂයේ ඇතුළත පටකවලට ඔක්සිජන් රැගෙන යාමේ හැකියාව අඩු කරනවා. ඉතින් ඔබේ ප්‍රජනක අවයවවලට ඔක්සිජන් ප්‍රමාණවත්ව නොලැබීම සහ නිසා ඩිම්බවල ගුණාත්මකභාවය දුර්වල වෙන්න පුළුවන්. ඉතින් මේ මගින් නිරෝගී ඩිම්බ නොමැතිවීම නිසා ගැබ් ගැනීම පිළිසිදර පිළිසිද ගැනීම සිදු නොවීමට ඒ බලපානවා. ඉතින් මේ රක්තහීනතාවය සහ යකඩ ඌනතාවය කියන හේතුවෙන් ඔබ ගර්භණීභාවය ලැබීමට සුදුසු වයසේ කියන්නේ අවුරුදු 45ට, කියන්නේ ඔබ ඔසප් චක්‍රයෙන් අතර වීමට පෙර වයසේ සිටින කාන්තාවන් ගොඩාක් අය අතරේ දක්නට ලැබෙන දෙයක්. ඉතින් මේ යකඩූනතාවෙන් පෙනෙනවා නම් ඔබට යකඩ නිසිලෙස අවශෝෂණය කර ගැනීමේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ මගින් ශරීරයේ රුධිර ප්‍රවාහයට බලපෑම් ඇති කරන නිසා ඒ ප්‍රතිඵලයක් ලෙස ඔසප් චක්‍රය, කියන්නේ ඔසප් වීම මගහැරීම හෝ ඔසප් වීම ප්‍රමාද වීම සිදු වෙන්නට පුළුවන්. මේ රක්තහීනතාවයේදී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් විදිහට අඩු යකඩ ප්‍රමාණයක් තිබෙනවා නම් ඔබේ ඔසප් කාලය ප්‍රමාද වීමට හෝ, කියන්නේ ඔසප් චක්‍ර දෙකක් ප්‍රමාද වීම හෝ විදක්ෂණතා ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඔබ වෛද්‍යවරයෙක් ලෙස හමු වෙලා ඔබ රුධිර පරීක්ෂණාවක් සිදු කිරීමෙන් තහවුරු කරගන්නට පුළුවන්. ඉතින් මීට අමතරව ඔබට මෙම රක්තහීනතාවය, කියන්නේ ලේම් අධිකම තිබෙනවා නම් ඔබට ඇතිවන වෙනත් ලක්ෂණ විදිහට තෙහෙට්ටුව, ඒ වගේම ශරීරයේ දුර්වල වීම, කරකැවිල්ල, නිදිමත වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඉතින් මීට අමතරව මෙය වැඩි ලෙස තිබෙනවා නම්, ඒ කියන්නේ අධික ලෙස රක්තහීනතාවයෙන් පෙළෙනවා නම් ඔබට නිදාගැනීමේ අපහසුතාවයේ, ඇඟේ කිසිම ශක්තියක් ශක්තිමත් බවක් නොමැතිවීම, තෙහෙට්ටුව, වැඩි හෘද ස්පන්දනයක් තිබීම, නිසංසුන්තාවය වැනි වගේම මානසික අවපීඩනය, කාන්සාවේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ අතිම භයානක අවස්ථාවක් කියනවා. මේ රක්තහීනතාවය සහ යකඩ ඌනතාවය මන්දභාවයට ගොඩක් බලපාන වෙතින් ඕසයිටේ, කියන්නේ ඩිම්බවල ගුණාත්මක භාවය සහ එන්ඩෝමෙට්‍රියල් ප්‍රතිග්‍රහකත්වය සඳහා මේ ගොඩක්ම බලපාන එකින් යකඩ ඌනතාවය වළක්වා ගැනීමෙන් අඩු ෆෙරටින් අගයන් නිසරු කාන්තාවන්ගේ අභ්‍යන්තර යකඩ අතිරේකය, කියන්නේ නිසරු කාන්තාවන් ලබා ගන්නා යකඩ අතිරේකයේ මගින් කාලෙලවල ගුණාත්මක භාවය හා කැප් ගැනීමේ අනුපාතයේ වැඩි දියුණු කිරීමට හැකියාව තිබෙනවා. ඉතින් මේ යකඩ ඌනතාවයට සහ රක්තහීනතාවයට නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබට ගැප් ගැනීම සිදු කරගත් ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් ඔබට රක්ත ඌනතාවයේ රක්තහීනතාවයේ තිබෙනවා නම්, ඒ කියන්නේ යකඩ ඌනතාවයක් තිබෙනවා නම් ඔබට නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබට ඒ වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඔබට නිරෝගී දරුවෙක් බිහි කර ගැනීමේ හැකියාවත් මගින් තිබෙනවා. ඉතින් ඔබේ සඳහා බිය විය යුතු නැහැ. ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වීමෙන් ඒ වළක්වා ගැනීම පුළුවන්. ඉතින් ඔබ මේ යකඩ ඌනතාවය සහ රක්තහීනතාවය ගැන සැලකිලිමත් විය යුතුයි කියලා සඳහන් වන්නේ ඔබට ඒ ගැන
පරීක්ෂාවක් කළ යුතුයි කියලා සඳහන් වන්නේ ගැබ් ගැනීමට පෙර. මොකද ඒ ඔබේ දරුවාගේ බර, ඒ කියන්නේ අඩු දරුවපත්, ඒ වගේම අඩු බර සහිත දරුවන් ඉපදීම වගේම නොමේරූ දරුවන් ඉපදීම වගේම දරුවාගේ වර්ධනයට එක ගොඩක්ම බලපානවා. ඒ වගේම ලදරුවන් සහ මේ ලයිකන ලදරුවාගේ අකඩ කපඩා වීම අඩු වීම හිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඔබ මේට ප්‍රතිකාර නිසි ප්‍රතිකාර ලබා ගත්තේ නැත්නම් ඉතින් යකඩ අඩු වීම ඩිම්බවල ක්‍රියාකාරීත්වය අඩාල කරනවා. ඉතින් විශේෂයෙන්ම ද්විතීක ෆොසිලයේ සිට ඇන්ට්‍රල් ෆොසිලයේ දක්වා සහ ඒ වඳභාවය දක්වා ඇතිවීමට මෙය යකඩ මධිකමට ප්‍රතිකාර නොගැනීම හේතු වෙනවා. ඉතින් යකඩ අඩංගු ආහාර සාමාන්‍ය ආහාර වේලක් සමග අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වෙනවා. යකඩ කියන්නේ ශරීරයට ආහාර මගින් සපයා ගත යුතු අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ඒ ගැන ඔයාලා ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ රක්තහීනතාවයෙන් යකඩුණතාවයෙන් පෙළෙනවා නම් ඔබ රක්තහීනතාවයෙන් පෙළෙනවා නම් ඔබ මෙවැනි ආහාර ලබා ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. විශේෂයෙන්ම ඔබ කිරි නිෂ්පාදන, ඒ වගේම චොක්ලට්, ඔක්සයිල් අම්ලය, ඔක්සලික් අම්ලය අඩංගු ආහාර, පාස්ලි, ඒ වගේම බඩ ඉරිඟු වගේම දුඹුරු සහ සම්පූර්ණ ධාන්‍ය, තිරිඟු නිෂ්පාදන, ෆයිටේට් සහ ෆයිටික් අම්ලය අඩංගු ආහාර, ඒ වගේම රට කජු, ඒ වගේ දේවල් වැළකී සිටිය යුතුයි. ඒ වගේම අඩු යකඩ ප්‍රමාණයක් තිබීම මේ සරුභාවයට ගොඩක්ම බලපාන අය. කාන්තාවන්ගේ ඩිම්බ මෝචනය නිසි පරිදි සිදු නොවීමට බලපාන අතර අඩු යකඩ මට්ටම ඩිම්බවල ගුණාත්මක භාවය අඩු කිරීම දුර්වල කිරීමටත් බලපානවා. ඉතින් මේ 100%කින් සරුභාව අඩුවීමට බලපාන බව සොයාගෙන තිබෙනවා. ඉතින් රක්තහීනතාවය සඳහා ඔබගේ හෘදයට අඩු ඔක්සිජන් මට්ටමක් සැපයීම මගින් හෘදාබාධ පවා ඇතිවිය හැකි. ඒගෙනවා ගොඩක්ම සැලකිලිමත් විය යුතුයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් යකඩ පෙති තියෙනවා. ඉතින් මේ යකඩ පෙති ලබා ගැනීමෙන් ඔබට මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වෛද්‍ය ප්‍රතිකාර මගින් අතිරේකයක් විදිහට ලබා ගන්න පුළුවන් වෛද්‍ය උපදෙස් මත. එමගින් මේ යකඩ උණතාවේ හා රක්තහීනතාවය වළක්වා ගන්න පුළුවන්. නැත්නම් ඔබට වඳභාවය, කබ්සාව සහ අඩු බර දරුවපත්, නොමේරු දරුවපත් වගේම දරුවාගේ වර්ධනයට දරුවාට අවශ්‍ය යකඩ ප්‍රමාණය නොලැබීමට මේ බලපාන්න පුළුවන්. ඉතින් ගර්භණී වීමට මුලින්ම ඔබ ප්‍රතිරූප පරීක්ෂාවක් කරගෙන ඔබේ හිමොග්ලොබින්ගේ පරීක්ෂා කර ගැනීම ඒ ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙනවා කියලා. අනිවාර්යෙන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න, ෂෙයාර් කරන්න, දිගටම මගේ චැනල් එකත් එක්ක ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම හැපතක්ම වේ.